කොහමද ළමයි, ඉතින් එන්නකො මාත් එක්ක ගමනක් යන්න. අද මේ ආවේ SLACC එමන්ත ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ කොටුව ස්ටේෂන් එක පිටිපස්සේ තියෙන කේ ෂෝෆයා 2014ට තමයි මං අද ඔයගොල්ලන්ව එක්කගෙන ආවේ. ඉතින් ඔයගොල්ලන්ටත් ඔක්තෝබර් 4 ඉඳලා 20 වෙනකල් මෙතෙන්ට આવොත් ගොඩක් අඩුවට සපත්තු, සෙරෙප්පු, බෑග්, පර්ස්, පොඩියගේ පර්ස් ඒ දේවල් ගොඩක් මිලදී ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහිලා බලමු මොනවාද ඇතුලේ තියෙන්නේ කියලා. ටිකට් එකක් එක්කෙනට රුපියල් 50ක් වෙනවා. මේක ඇතුළට යන්නේ ඉතින් ගොඩක් අඩුවට සපත්තු, සෙරෙප්පු, බෑග් තියෙනවා. ඉතින් මේ තියෙන ඔන්න ඇතුළට ආවට පස්සේ ඉතින් පටන් ගත දවසේම තමයි මම මේ ප්‍රදර්ශනයට ආවේ. ඔක්තෝබර් 4 වෙනිදා උදේ පෝස්ට් එක දැකලා හවස ඔෆිස් ඇරිලාවේ සිකුරාද දවසක. ඉතින් ඔන්න නිවාඩු දවස සෙනසුරාදා ඉරිදානම් ගොඩක් කට්ටිය පිරීලා තියෙන පුළුවන් තියෙන සිකුරාදා හවසේ හින්දා එච්චරම කට්ටිය හිටියේ නැහැ. සපත්තු සෙරෙප්පු බෑග් වලට අමතරව ගෘහ විදුලි උපකරණත් ඔබ මිලට ගන්න මෙතන තිබුණා. ඉතින් කට්ටියක් මොනවද කොලයක් පුරවනවා මේ පැත්තට ගිහිලා බලනකොට අපි ගත ටිකට් එකේ අපේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර්ස් ලියන්න තිබුණා. රැෆල් ඩ්‍රෝ එකක් තියෙනවා, තැග්ගක් දෙනවා කියලා. ඊට පස්සේ මමත් මගේ හස්බන්ඩ්ගේ ටිකට් දෙක ලියලා දැම්මා මේ බොක්ස් එකට. ඉතින් ඔන්න ඔයගොල්ලත් ආවොත් එම අමතක කරන්නේ නැතුව මේ දිනුම දින අවස්ථාවට ඔයගොල්ලත් එකතු වෙන්න වාසනාව තිබුණොත් ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් මේකෙන් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න වෙඩින් වලට අරගෙන යන්න පුළුවන් විදිහට ලස්සන දිලිසෙන පර්ස් පවා මේකේ ගොඩක් අඩුවට අරගන්න තියෙනවා. ඉතින් ඔන්න කට්ටිය පිළිලිනවා. චූටි බබාලත් ඇවිල්ලා හිටියා. චූටි බබාලට ලස්සන සිරෙප්පු ගොඩක් තිබුණා. ඉතින් ඉදිරියට පෙන්නන්න මේ තියෙන්නේ ඔන්න පිරිමි ළමයිගේ සපත්තු. ඉතින් එක එක කැටගරි වලට වෙන් කරලා තියෙනවා. පුංචියට, ලොකුවට, ගැහැණු ළමයින්ට, පිරිමි ළමයින්ට ඒ විදිහට මේ උඩින් ගහලා තියෙනවා. අපිට එතකොට ඒ තැනටම ගිහිල්ලා තෝරලා අරගන්න පුළුවන් විදිහට හොඳ ඔර්ගනයිස් කරලා තිබුණා. ඉතින් මම ගණනුත් එක්කම ඔයගොල්ලන්ට සපත්තු සෙරෙප්පු පෙන්නනම් මේ තියෙන්නේ 550ට තියෙනවා මෙන්න මේ සෙරෙප්පු. ඉතින් කොච්චර අඩුද බලන්නකෝ. ඉතින් මෙතෙන්ට ආවොත් එහෙම ඔයගොල්ලන්ට පොඩි ගාණක් දීලා ගොඩක් අරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියනවා කොළඹ වැඩට එන කෙනෙක් නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න, දුර පළාත්වලත් නිවාඩු දවසක හරි ඇවිල්ලා බලන්න කියලා. ඊට පස්සේ මම මෙයාවේ මුලින්ම හස්බන්ඩ් සපත්තු දෙකක් ගන්න බලන්නකො. මේ සපත්තු 1850ට තියෙනවා. ඒ වගේ ගණන් වලට රුපියල් 4000ක් විතර වටින සපත්තු 1000 ගණන් වලට 2008 වගේ ගණන් වලට තියෙනවා. ඊට පස්සේ ආපහු මම ගියා මට සෙරෙප්පු බලන්න. ඉතින් පාට ලස්සන සෙරෙප්පු තිබුණා. ඉතින් කකුලටමත් හරිම සනීපයි. මෙන්න මේ සෙරෙප්පු දෙක නම් මම අරගත්තා. ගොඩක් උසින්ද මම උස හීල් නම් ගත්තේ නැහැ. හරිම ලස්සන හීල්ස් තිබුණා. මේ 1975 උස හීල් එක තියෙනවා. අඟල් 3ක් විතර උසේවා. ඉතින් මේ බලන්න මෙතන වෙඩින් එකකට දාගෙන යන්න වගේම මනමාලියකට උනත් දාන්න පුළුවන් විදිය සිරෙප්පුත් කීපයක්ම මම දැක්කා. ඉතින් මෙතෙන්ට ආවොත් ඔන්න වෙඩින් එකකට දාගෙන යන්න පස්සේ දවසක එන වෙඩින් එකකට උනත් දාගෙන යන්න වටින සිරෙප්පු තියෙනවා. ඉතින් මේ බලන්න 1600ට මෙතන ලස්සන සිරෙප්පු තියෙනවා. ඉතින් බලනකො චූටියගේ සපත්තුෙම හරිම අඩුවට තියෙනවා. ආස හිතුණා ඉතින් මේ ජාතිය අපේ ලොකු සයිස් දෙනවා නම් මම ගොඩක් ආස වුණේ මෙන්න මේ සමනල මෝස්තරේ තියෙන සෙරෙප්පුවට. ඉතින්
මේ ජාතිය අපේ තිබුණ නම් අනිවාරයෙන් ගන්න හිතුණ අපේ සයිස් වලින්. ඉතින් ඔන්න ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න ගොඩක් අඩුවට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ චූටියගේ මෙන්න මේ සපත්තුව 1400 යන සපත්තු ජෝඩුවම 1975 මෙන්න මේ හැඩේ සෙරෙප්පුත් ඔන්න අපිට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ටිකක් ගන්න වැඩි එකක් විදිහට තිබුණ මේ සපත්තු තමයි මම ගිය අවුරුද්දේල මෙන්න මේ සපත්තුවක් ගත්තා. රෝස පාට දෙකක් 2290යි මට මතක විදිහට ගිය අවුරුද්දේ ගත්තෙත් 2000 ගානකට. ඉතින් ඒක තාමත් හොඳට තියෙනවා. මේ තියෙන නිල් පාට එක නම් 2475ට තියෙනවා. ඉතින් ඒ විදිහට තිබුණා. තව අමතර දේවල් විදිහට මේ තියෙන පොඩි ඇයට මේ පැන්සල් පෙට්ටි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පැන්සල වගේ ප්ලාස්ටික් එකක් තිබුණා. ලස්සන පෝස් මොන තියෙන පර්ස් තියෙනවා. ඉතින් ආවොත් තවත් මොන හරි චූටි දෙයක් හරි අරගෙන යන්න අනිවාර්යෙන් අපිට හිතෙනවා. ඉතින් ඔන්න මෙතන තියෙනවා ආයේ 1475 පිරිමියගේ සෙරෙප්පු. තව ඒකේ 2300 කොටසකුත් ආපහු තියෙනවා. ඉතින් අනිත් කඩවලට වඩා ගොඩක් අඩුවට අරගන්න බලන්න. ඊට පස්සේ පිටිපස්සෙම තමයි කැෂි එක තියෙන්නේ. ඊට කලින් ආයෙත් පාරක් ටිකක් ඇවිදලා බැලුවා. ඉතින් මෙන්න තියෙනවා 950ට තව ලස්සන සිරප්පු ජාතියක්. ඊළඟට මේ තියෙන ට්‍රැවලින් බෑග් අපිත් ගත්තා. ට්‍රැවලින් බෑග් එකක් ගොඩක් බඩු දාගෙන යන්න පුළුවන් ගමන් යනකොට එක් පාරක් යන්න පුළුවන්. 2500 තමයි බෑග් එක ගත්තේ. ඉතින් ගොඩක් අඩුයි නැත්තම් ටිකක් ඒ වගේ බෑග් එකක් වෙන කඩේක අපි බලලා තිබ්බ 4000ක් කියලා කිව්වා. ඉතින් එහෙම බලනකොට ගොඩක් අඩුවට තියෙන වගේම තමයි රුපියල් 200ට මේස් තිබුණා. ඉතින් ඔන්න සපත්තු දාන කට්ටියට මේසුත් මෙතනින් අරගෙන යන්න පුළුවන් ගොඩක් අඩුවට. ඒ වගේම මේ තියෙන්නේ අර රෝද තියෙන ට්‍රැවලින් බෑග් 11500ට 14000ට වගේ ගොඩක් අඩු ගණන් වලට මෙතන විකුණන්න තිබුණා. ඉතින් මෙන් තියෙන්නේ තව ටිකක් පොන්චි බෑග් එක 1350යි. ඒ වගේම රුපියල් 400-500 වගේ ගණන් වලට අපි ඔෆිස් අරගෙන යන සල්ලි දාන පර්ස් එමත් අරගන්න තිබුණා. ඉතින් ඔක්කොම දේවල් අරන් එන්න තරම් ආසෙ හිතෙනවා. ඉතින් ඔන්න පල්ලෙහා තියෙන කැෂියකට ගියා. මම ගත්ත සපත්තු ටික බිල් කරන්න. ඉතින් කාඩ් පේමන්ට් එකත් මේගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි BOC එකේ ATM machine එකත් එළියේ අලුතින් වෙනම ගෙනල්ලා ආයි කළා තියෙනවා. මේගොල්ලන්ගේ ස්පොන්සර් විදියට තමයි BOC බැංක එක කටයුතු කරන්නේ. ඉතින් ඔන්න මේ ටික බිල් කරලා මම දැන් එළියට එන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න බෑග් එකයි සිරෙපු මල්ලයි ඔක්කොමත් අරගෙන එළියට එනකොට අපෞසරයක් ඒගොල්ල චෙක් කරලා බලනවා අපි ගත්ත අයිටම්ස් ටිකයි බිල් එකයි ඕකේද කියලා. මේ තියෙන්නේ මට එළියට අරගෙන ගන්න බැරි වුණා මම අරගත්ත ට්‍රැවලින් බෑග් එක. ඉතින් දන්නේම නැහැ එළියට එනකොට ඔන්න කළුවරත් වැඩිලා. ඉතින් එළිය කෑම ජාති අරගන්න චූටි චූටි ෂොප්ස් තියෙනවා. ඉතින් පොඩි කෑමක් අරගෙන අපහු ගෙදර එන්න තමයි ඉතින් අපි පිටත් වුණේ. ඉතින් එහෙනම් ඔයගොල්ලත් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ටත් ගොඩක් අඩුවට සපත්තු සෙරෙප්පු බෑග් අරගන්න හම්බේ. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.